මේත දශක දෙකකට පෙර උතුරේ ප්‍රධාන පෙළේ දීවර ගම්මානයක් වූ වෙඩිතල්තිවිහි ජනතාවගේ ජීවන තත්ත්වයද ඉහළ මට්ටමකින් පැවතියා. බටහිර මුහුදේ සිට ගොඩබිමට යා වූ මෙහි ස්වාභාවික දීවර වරාය එල්ටීටී සිය මුහුදු කොටි මූලස්ථාන ලෙස යොදා ගැනීමෙන් පසු මෙම ප්‍රදේශයේ දීවරයන්ට වෙඩිතල්තිව් තොටුපළ අහිමි වුණා. එතැන් සිට එල්ටීටී මුහුදු ජාවාරම් මෙන්ම අවි ආයුධ ඇතුළු සැපයුම් සඳහා මෙය භාවිත කළා. යුදහමුදා සොල්දාදුවන් උතුරට ප්‍රවාහනය කරන නෞකාවලට අවස්ථා කිහිපයකදීම මෙහි සිට මුහුදු කොටි ප්‍රහාර එල්ල කළා. බටහිර මුහුද තුල එල්ටීටී ක්‍රියාකාරකම් දියත් කළ වෙඩිතල්තිව් එල්ටීටී හා හමුදාව අතර යුද ඉතිහාසයේ ප්‍රථම වතාවටයි මෙවර එල්ටීටීට අහිමි වුණේ. යුද හමුදාවේ 58 වන සේනාංකයේ සියලු බලකායන් හා පාබල ඒකකයන්හි සොල්දාදුවන් මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවද වෙඩිතල්තිව් මෙහෙයුමට එක්ව සිටියා. විදිතල්තිවිහි අක්කර 30ක පමණ ප්‍රදේශයක ජෛව විවිධත්වයෙන් යුත් කඩුලාන පරිසර පද්ධතියක්ද දැකිය හැකි. මුහුදුකොටි කඳුරට එම ප්‍රදේශයද අයත් වෙනවා. මධ්‍යස්ථ ගැඹුරුකුන් යුත් ස්වාභාවික තොටුපළ දෙකක්ද එම පරිසර පද්ධතිය තුළ පිහිටා තිබෙනවා. විදිතල්තිව් මුහුදේ සිට කිලෝමීටරයක් පමණ දුරින් වූ මෙම විදිතල්තිව් ජැටිය මුහුදහා යවන්නේ ඇල මාර්ග පද්ධතියකින්. ඒ නිසා එල්ටීටීට අවියවුදහා ඉන්ධන ඇතුළු ද්‍රව්‍ය ප්‍රවාහනයේදී මුහුදේ නැවුමකින් ලබා ගන්නා එම අවියවුද ඇතුළු උපකරණ මෙම ස්ථානයට ගෙනවිත් ඇත්තේ ඇල මාර්ගය ඔස්සේ මෙවැනි දීවර යාත්‍රා උපයෝගී කර ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ එල්ටීටී සිය සැපියුම් මධ්‍යස්ථාන ලෙස මේ ස්ථානය ගොඩනගාගෙන ඇත්තේ මෙම ස්වාභාවික වාසිය උපයෝගී කරගෙනයි. මේ වන විට එල්ටීටීට එම මුහුදු කොටි සැපියුම් පද්ධතිය මුලිමනින්ම බිඳ වැටී තිබෙනවා. විදිතල්තිව් අහිමිවීමත් සමග රූපානී සමන් කුමාර රාම වික්‍රම විදිතල්තිව් ජැටියේ සිට